දවසක් යාළුවනේ අද අපි කතා කරමු ඔකිඩ් වර්ග සඳහා පාවිච්චි කරන පොහොර වර්ග ගැන. එතකොට ඔකිඩ් වර්ග වලට අපි යොදාගන්නේ NPK කියන පොහොර වර්ගය. ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අඩංගු වෙලා තියෙන පොහොර වර්ග තමයි අපි ඔකිඩ් වලට යොදාගන්නේ. එතකොට අපිට plant starter. ඒ කියන්නේ කුඩා පැලාවදීදී අපිට යොදා ගන්න පුළුවන් plant starter. එතකොට මධ්‍යම අවධියේදී අපිට යොදා ගන්න පුළුවන් 10 52 10 කියන NPK යගේ සඳහන් පොහොර වර්ගය. එතකොට මේ 3-in-1 කියන්නේ 20 20 20. මේක යොදා ගන්න පුළුවන් අපිට ඕනෑම අවධියකදී. ඒ කියන්නේ ඕකිඩ් මල් පිපෙන ශාකයකට වුණත් මධ්‍යම ප්‍රමාණයකට වුණත් අපිට 20 20 20 පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මේක සුපර් බ්ලූම්. ඒ කියන්නේ බ්ලූම් වෙන මල්පි වෙනවදීදී යොදා ගන්න පුළුවන් පොහොර වර්ගය. හැබැයි මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට 20 20 20 වුණත් යොදා ගන්න පුළුවන්. මේවා තමයි මේවා ජලයෙන් ලීටරයකට යෝගට් හැඳි එකක් තමයි අපි මේවා දිය කරලා පාවිච්චි කරන්නේ. දැන් අපි කතා කරමු මේ තමයි දියර පොහොර වර්ග ගැන. මේ දියර පොහොර විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් පොප් මාස්ටර්. එතකොට තව පුළුවන් සුපර් මැක්ස්, ගොෆෝලා and DP90. මේ පොහොර වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන් දියර පොහොර වශයෙන්. එතකොට ඒ වගේම අපිට පුළුවන් දිලියර නාශක විදියට මැංගෝසොප් වගේම කැප්ටාන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කැට පොහොර වශයෙන් අපිට පුළුවන් ඔස්මොකොට් පාවිච්චි කරන්න. ඔස්මොකොට් තියෙනවා N කියලා, නයිට්‍රජන් වැඩි පොහොර, and K කියලා තියෙනවා එවා මේ මල් පිපෙනවදීදී පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක ගහකට 8-5ක් වගේ තමයි යොදාගන්නේ. අයි බොළු බෙල් නාශකයක් විදිහට අපි පාවිච්චි කරන්නේ මෙටා. මේක තමයි අපි බොළු බෙල් නාශකයක් වශයෙන් පාවිච්චි කරන්නේ. මේ වගේ ඔයගලන්ට ඔයගලගේ ඔකිඩ් වගාව කරගෙන යනකොට අවශ්‍ය වෙන පොහොර වර්ග තමයි මේ තියෙන්නේ. ඔයගලමුත් මේවා පාවිච්චි කරලා බලන්න. මේ පොහොර වර්ග යොදාගෙන මේ වගේ සාර්ථක ඔකිඩ් පැලයක් අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම ලස්සනට මල් පිපෙන මේ බලන්න මේ ඔකිඩ් පැලේ මල් කිණිති දෙකක් ඇවිත් තිනවා. මේ වගේ පොහොර පාවිච්චි කළා අපිට සාර්ථක ඔකිඩ් පැලයක් වගා කරගන්න පුළුවන්.